දැන් මාම තන්න පොහොර අර්බුදය කෘමිනාශක වල මිලේ හැලෑම ඇතුළු දුෂ්කරතා රසක් මැදියේ ප්‍රදේශ රසක ගොවින් මෙවර මහකන්නේ වී වගා කටයුතු වල නිරත වුණා. අම්පාර දිස්ත්‍රික්කයේ රජව යටතේ වගා කළ බහුතරයක් ගොවින් මේ වන විටත් සිය අස්වන් වෙලා අවසන්. නමුත් ප්‍රදේශයේ ගොවීන් පවසන්නේ සිය වගා කටයුතු සඳහා වූ වියදම් පියවා ගැනීමටවත් නොහැකි තරමට අස්වැන්න පහත වැටි ඇති බව. පසුගිය සමයේ වගවන් ආශ්‍රිතව හටගත් විවිධ රෝග මෙම තත්වයට හේතු වූ බවද ඔවුන් පවසනවා. ලා ඔක්කොම අක්කර 3යි කාලක අක්කර 3යි කාලක මෙතන වීගුල දැනගනම් මේ බලපුවා බොලුත් එක්ක 2000ක් කියන්න පුළුවන් ඒ උනාට දැන් ඒක සුද්ධ කරලා මේවා කරලා ගත්තාම මේ බොලු වැඩි වගේ පේනවා ඉතින් කෙලින්ම සාමාන්‍යයෙන් වීගුල 1500ක්වත් මේවා කරගන්න පුළුවන් වෙයිද නැහැ අපි වියදම් නැහැ දැන් වියදමක් නැහැ නේ මේ හොයන්න වියදමත් හොයාගන්න විදියක් ඉබ්බේ තියෙනවා ඔක්කොම විරං කරන්න මේ කරේ මම පොහොර වලින් තමයි මම හිතන්නේ ඒ සිද්ධිය වුනේ නැත්නම් අපි ඉස්සල ගහපු යූරියා වලට එහෙම දෙයක් උන්නේ නැහැ මේ යූරියා ගහනකොට මේ කොළපාට වීගෙන එන්න ඕනේ මේක කොළපාට නෙමෙයි නෙවෙන්නේ මේක මේ ධනිකරම කහපාට නිකන් රෝගයක් වගේ නේද ඒ යූරියා වලින් අක්කර තුනම හරිය ඉඩමෙන් මෙන්න කපල පා කරලා ගෙනල්ලා තියෙන්නේ මේවා තමයි ගෙනාවේ මේ තියෙන්නේ මේවා තමයි කපල පා කරලා ගෙනාවේ මේකේ දැන් මේ අක්කර තුනම හරක ඉඩමෙන් මට ලැබිලා තියෙන්නේ කොච්චරද මේක තාම මේ නියම විදියටම පිරිසිදු කරුවේ නැහැ නියම විදියටම පිරිසිදු කරුවෝ වී කිලෝ 700ක් විතර තමයි අක්කරේ කරේ ලැබිලා තියෙන්නේ 650 700 අතර ගන්න තමයි ලැබිලා තියෙන්නේ වී මිල කීයද කවුද වී ගන්න ගන්න කෙනෙකුත් නැහැ වී මිලකුත් නැහැ දැන් ඉතින් මේ ටික මේක ඉතින් අරගෙන ගිහින් මොකද්ද කරන්නේ මං මූලික හේතුව තමයි මේකට අවශ්‍ය කරන මූලික පෝර නැහැ දැන් මේ ගමන පෝර දෙනවයි කිව්වා අපිට මඩ පෝර දුන්නා නැහැ යූරියා කිලෝ 14ක් දුන්නක් කරේකට ඉතින් අපි කොච්චර කිව්වත් වැඩක් නැහැ ඉතින් මාධ්‍ය හරහා කොච්චර නම් දැනුවත් වෙලා ඇද්ද කොච්චර දැනුවත් කරලා ඇද්ද කෝ කවුද සමන් දෙන්නේ කාටද ඇහෙන්නේ ගොවින් පවසන්නේ සරු අස්වැන්නක් ලැබී නොමැති පසුබිමක නිසි වීමිලක් නොලැබීම කනගාටුවට කරුණක් බවයි